හොඳයි. එහෙනම් ඔන්න අබ ගොඩක් සූදානමක් ඇතුවද නැතුවද ඉන්නේ අදාල නැහැ. දැන් සූදානම් වෙන්න. ඇඳුම් ඇඳලද, ෂර්ට් බොටම් දාලද, ඉන්න ඇඳන් ඉන්න ඇඳුම් පිටින් ව්‍යායාම් කරන්න ලෑස්ති වෙන්න ඕන. ඔක තමයි සූදානම කියන්නේ. නේද? කායිකවත් මානසිකවත් ඉක්මනින් රෙඩි වෙන්න. රයිට්. අපි හදන්නේ ව්‍යායාම් කරන්න මේ විදිහට. හොඳට උණුසුම් වෙන ගමන් හොඳ හුස්ම වාර කීපයක් මේ විදිහට එකතන ඇවිදින ගමන් ගමු. ඇඟ උණුසුම් වෙනවා. හොඳින් හුස්ම ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අද අපි ව්‍යායාම් කරන්න පටන් ගන්නෙ. ඉතින් ඒක දන්න ඕනේ හැමදාම කොහොමද අපි ව්‍යායාම් කරන්න කලින් සූදානම් වෙන්න කියලා නේද? හොඳින් හුස්ම ගන්න. හුස්ම පිට කරන්න. හුස්ම ගන්න. හුස්ම පිට කරන්න. ආයි. ඔන්න ඔය විදිහට ඇඟ පොඩ්ඩක් දෙපැත්තට තල්ලු කරනවානේ. 1 2 3 4 5 6 1 2 5. එවිදිමු. 1 2 1 1 2 1 1 2 3 4 5. පාසල් දරුවන්ට මම මතක් කරනවා ව්‍යායාම් කරන එක ඇත්තටම ලේසි කියලා හිතන්නේ මෙන්න මේ විදිහට. පාසරඹ ටික, ගොඩසරඹ ටික ඔයගලන්ට කරන්න පුළුවන් නම් වෙන මුකුත්ම ඕනේ නැහැ. හරිද? එහෙනම් හැබැයි තේ එතකොට කියයි අපි නර්තනය කළා නැහැ. අපි ඒක විශ්වාස විදිහට හදාරන්නේ නැහැ කියලා. ඔව්. ඉතින් එයාට මාත් එක්ක දොලා මේ ව්‍යායාම ටික කරන්න පුළුවන් නේ? රයිට්. අද දෙගන්න. 1 2 1 2 හිත තියනවා නම් යමක් කරන්න ඕන තරම් පාසෙස් තියෙනවා. රයිට්. තාලයක් නැත්තම් මට කිසිම තාලයක් නැහැ. මට රිද්ම් එක නැහැ. ඇවිදින්න ඕනේ. හොඳට ඇවිදින්න අතපය දිගෑරලා. ඒක හොඳ ව්‍යායාමයක්. 1 2 3 4. මෙන්න පළවෙනි ව්‍යායාමය අද කියලා දෙන්න. 1 up 2 up 1 circle 2 circle 1 අත තල්ලු කරා කැරකුවා. තල්ලු කරා අත කැරකුවා. 1 දකුණට නම් අත තල්ලු කරන්නේ ඒ පැත්තරම කරකවන්න. 1 කැරකුවා. 2 up 1 up 2 up 1 up 2 up 1 up 2 up 1 බලන්න අත කරකවනකොට පපුව පිට හොඳට ඇදෙනවා. මාංශපේශීන් ඔන්න දැන් හොඳට උණුසුම් වෙනවා අප බොඩි එකේ. ඒ ඉතින් අප බොඩි එක විතරක් පාදේ අපි තියනකොට දෙපාවලත් මාංශපේශීන් හොඳින් උණුසුමකට ලක් වෙනවා. නිලු අත දිගාරින් up 1 up 2 up 1 up 2 හරි ඒක ඇති. 1 2 3 4 1 2 3 4 1 2 මේකත් හරි ලේසි නේද? අත නමල පිටිපස්සට කරකවන්න නෑ, කරකවන්නේ අදිනවා. 1 2 කරකවන්නේ මම මතක් වෙන්නේ මොකද මේ? 1 2 3 4 1 2 3 4 අත වැලමිටියේ නමල තියෙන්නේ. හරිද? ඕනනම් ඉතින් දෙක ඇල්ල කරන්නත් පුළුවන්. 1 ගොඩක් ගසන්න එපා. මොකද අපි ඇඟ උණුසුම් කරන්න පටන් ගත්ත විතරයි. 1 2 3 උදරය හොඳට සාද කරගන්න. කෙලගලින්න හුස්ම ගන්න. 1 2 3 4 5 6 up අත් දෙක උඩට 1 2 3 4 1 අපි විලුඹ පොඩක් ඇතුලට කරකවනවා. 1 අත් දෙක උඩට තල්ලු කරන ගමන් දකුණට වමට පොඩක් අපි ඉන හරව ගන්නවා මේ වගේ. 1 2 3 4 1 2 3 4 හොඳට හුස්ම ගන්න. දැන් මොකද වෙන්නේ?
संपूर्ण मैंग पुंची अद्वीम समय में लाखे वन टू थ्री फोर वन टू हरी हों वन हरी मल वन टू राइट अब खर का अद उता मिनि वन स्टेप कत्ते वन टू थ्री फोर वन टू थ्री फोर वन टू थ्री फोर फाइव सिक्स वन टू माते थ्री फोर वन टू थ्री फोर एम बला मगे दी हाँ ऐद मंगी मकिया हर दे मे किसी में व्यायाम एतटम नीलूटवा मिनिदीटवा कीला दी नंग ने मे कंगे मगे दफन वांगत पत्ती नीलू मे मिनी अम्मा दुआ हा बाय हम व्यायाम कीला दिन तो एक्कांगेनवा मुगद मटोण मेदे नटा मेतेंदे मे व्यायाम सरवण सह सरल मदया कीला दून हम मट दुलांट कर पुलवाण उगुलांट कर पुलवा कीला दें नमल नैंग वन नैमिला दें पत्र तीना पाद दिगारिंद किलिंबलांड इतोट एब्स पदवेनवा राइट पुलवा तरंग एंग पहालट गिया हम मुकद वेन्ने उदर इवागेम कलवा इकिनेट गैविला तीन वन टू थ्री हर वन एंग वन टू थ्री फोर दें आपी बालमु आपे वेलमीट नमल तीन कपले गावान पुलवा केला बला नितिन को चरना पहासु इरियाऊ अग्द मोन पहासु अग्द वा अमारु वा टू नेमिला इंड दैंगी तिंग कट्टीरे नेमेन दे बहुम अमारु इने नेद बीमती इन दे अग्गान अमारु इने सा नेमेन दे गेरे ने वा वैडी पूरा करान ने प्रिया कारका खकुलूडिंग त्यागान खकुलूडिंग अनिकत वा अनिकत वा टू थ्री फोर फाइव सिक्स सेवन एति एति देंगो ना एंगो नुसुम बेला होने टे वन अपे बैडी पुरे अपे आप बड़े का उनुसुम करा एना मैं भी आया मैं बलांडा मैं ना मैं मा मैं मुकदे बनने काकुला उड़ते ना वा पैतरा करका वन टू थ्री फोर वन टू थ्री शेखर वन टू वन एवं वन टू थ्री फोर वन टू थ्री फोर वन टू थ्री फोर वन टू थ्री फोर फाइव उदरे फहले हलवा माश पे शिन्वल विशेष एतुल पैत वन टू एतुल पैत वित रखने में इन अम्मे भी आया में ओन ओहोम ओहोम उसल काकुल एलियंगे इन दोनों ने पीट पैत वन टू थ्री हाँ एक दाप मेम करम वन टू वन टू अप 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 को अद्धे का बैलेंस कर अद्धे की शरारती है अप 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 एदि वन वन टू थ्री फोर देंगे कियला दीपू व्याम दे का आय मत करना इससे लगे आप काकुल हम मेहम पीट पैतरे गेनीचा ये तेन दिवेने चाहिए के अतुल माश पेशे मुझे तो उनसे मर लाख पेनवा ये वागे में अनवासी दिन में काकु देखे कि निक गैटीला गैटीला खलू पाट वेने ये तो कोटा कहता ही नहीं था
එහෙනම් මේ ව්‍යායාම කරාම ඔන්න ඒ ප්‍රශ්නෙත් හරි. ඇතුළට ගත්තාම මොකද? ඔහොම ඔහොම right? මෙහෙම ගත්තාම කලව මාශපේශීන් වල ස්පෙෂලි දෙපැත්ත. ඒ වගේම ලූටියස් පිටුපස මාශපේශී ශක්තිමත් වෙනවා, හැඩ වෙනවා. 1 2 step 1 this step 1 2 3 4 1 2 අත් දෙක පද්දනවා දැන් මෙතෙන්දිත් අපි කකුල බලමු චුට්ට දකුණ වම right පේනවා නේද දකුණ වම ඉස්සරහට පියවර දෙකයි පස්සට දෙකයි 1 2 පොයිතින් එක පොඩ්ඩක් හොලවන්න 1 2 1 2 1 2 1 2 1 1 2 1 අත ළඟි ඇඟ ළඟි එල්බෝ එක තල්ලු වෙන්න ඕන හරිද දැන් මේ ස්ටෙප් එක දැන් ඔන පුරුදු වෙනකන් මම චුට්ටක් කතා කරනවා එක දිගට යන කවුන්ට් කරන් නිලු දැන් මගෙන් අහනවා කෑම අඩු කරගන්න එක කියලා දෙන්නකෝ කියලා හරිද කෑම අඩු කරගන්න කියලා දෙන්න ඕනද නෑ නේද ඇයි තමන්ගේ හිත තමන්ට කන්ට්‍රෝල් නැහැ තේන හැමදේම හනවනම් කෙට වෙන්නේ නැහැ හරිද ඒ නිසා තුන් වේලටම කන්න දෙයියනේ මොකද මේ දුක් විඳින්නේ නොකා ඉඳලා ප්‍රතිශක්තිකරණ අඩු වෙනවා එක්සර්සයිස් ටික කරගන්න බෑ ඊට පස්සේ ඇඟ අඩු වෙන්නෙත් නැහැ ලෝ ප්‍රෙෂර් අනිවාර්යයි බලාපොරොත්තු වෙන් ඉන්නේ ව්‍යායාම් කරන්න නැති කට්ටිය කෑම කන්නේම නැතුව ස්ටයිල් එකක් විදියට ජීවිතේ තියාගෙන ඉන්න කට්ටිය ලෙඩ හදාගන්න හා සල්ලි ටිකක් ඉතුරු කරගන්න මොකද ලොකු යදමක් යනවා වෙනම පොතක් දාලා මාසිකව යමක් ඉතුරු කරගත යුතුයි ඒ අය තමන්ගේ බෙහෙත් වලට ඒ නිසා අපි මේ කියලා දෙන්නේ බෙහෙත් නැතුව තුන් වෙලේ කාලා නිදහසේ ඉන්න පුළුවන් සමාජයක් බිහි කරන්න අපි උත්සාහ කරන්නේ right බොරු සෝබන දේවල්ට අහු වෙන්න එපා වෙළඳ දැන්වේ දරුවනේ මුලා වෙන්න එපා ක්ෂණික ආහාර ඔබව රෝගීක් මිසක් නිරෝගී පුද්ගලෙක් නම් කරන්නේ නැහැ බත් කන්න කැකුල් හාල් බත් තියෙන ලොලු දෙකයි නම් ඇති යන්නේ ඒ විදිහට අපි වම් කකුල මෙහෙම මෙහෙම ඒ අතනම් මට ඇති ගත්තා අර බලන් ඉන්න කඩේටත් ඇති වෙලා ඇති මොකද කෑම ගැන කිනෝට හරි තරහයි ඕම හිටියට මේ කෑම අඩු කරන්න ගැන කියනවා හැබැයි අඩු කරන්න 1 අමුතුවට සමහර දේවල් මවා පානවා right මාධ්‍ය හරහා එන සියලු දේ දෝත බදලා බාර ගන්න එපා ඒ නිසා නිවැරදි දේ හරි දේ යහපත් දේ ගුණවත් දේ ලබා ගත යුතුයි ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ ඒකට නා 1 ඔය කියන ඔක්කොම ලැබෙනවා නිලු ව්‍යායාම් කරනකොට මොකද ගොඩාක් ප්‍රතිලාභ තියෙනවා ව්‍යායාම වල right ව්‍යායාම් කරන කට්ටිය ටිකක් අන්දන්න කියන්නේ අපි අර තවට්ටන්න ටිකක් අමාරුයි right පොළවේ පය ගහලා ජීවස්ීමේ භාග්‍යත් ඒ අය උදා කර ගන්නවා මොකද තමන් තමන්ට ආදරය කළ යුතුමයි 1 step 1 මේ අත් දෙක ඉස්සරහට පස්සට තල්ලු කරලා හොඳට උඩ පැනලා ගන්න පැඩිය උඩ පයින් එපා මෙතන නීසන් නිසා වැටෙන්න පුළුවන් නිලු මගෙන් හැම වෙලාවෙම ඔය කියන අහනවා මිස් වැටුනොත් මොකද මම කරන්නේ අත පස්සට මං කිව්වා අනේ මිස් ප්‍රෝග්‍රෑම් එකේ වැටුනොත් මොකද කරන්නේ මෙතන ලිස්සනවා මං කෝ ඉතින් නැගිටලා ආයෙත් එක්සර්සයිස් කරන්න වෙන මොනා කරන්නද දැන් අපි ව්‍යායාම් පටන් ගන්න කලින් බොහෝ දෙනා කියන්නේ ඒගොල්ලෝ
ඇඟ උණුසුම් කරගන්න ඇවිදලා දුවලා ලෑස්ති වෙලා ඉන්නවා කියලා. හරිම සතුටක් දැනෙනවා මේ වෙලාවට මට. අත දිගාරින්. දැන් මේ පැත්තට තියෙන ස්ටෙප් එකට අත් දෙක ඕන තරම් වෙනස් කර කර කරන්න පුළුවන්. එතකොට අත් වෙනස් කරනවා කියන්නේ සමහරට එකම මාංශ පේශිය නෙමෙයි. හැබැයි අත් දෙක මේ විදිහට ඉස්සරහින් ඉස්සරහට පස්සට ඉහළ පහළ කොයි පැත්තට තල්ලු කරත් විශේෂයෙන්ම වැඩිපුර බලපෑම නම් තියෙන්නේ පපුවට සහ දෑත් වලට. Right. 1 2 3 අත් දෙක අල්ල ගන්න. නමන්ද පස්සට අදිනකොට වැඩි ස්ටෙප් එක ඈතට තියන්න නැහැ. දැන් පේනවා ඇති මගේ උදරය. ඒ වගේම පපුව. නැමෙනවා දිග ඇරෙනවා. පපුව පහත් වෙනවා. ඇඟ ඉස්සෙනවා. උදරය ඇතුළට. හුස්ම ගන්න හුස්ම ගන්න. කෙල ගිලින්න අමතක වෙනවා. හුස්ම ගන්න අමතක වෙනවා. 2 1 පාම් පිටි කෑම අඩු කරගන්න. සමහරු බත් කන්නේ නැහැ. පිෂ්ඨය වැඩි ආහාර අඩු කරනවා කිය කිය. හැබැයි තින් පාම් පිටි දෙකයි. ඔහොම ඔහොම කියලා මම මේ කන විදිය හරිද කියලා අහනවා. මට ඒ වෙලාවට තරහ යනවා. ඔගලන්ට සමහර විට ඒ දුරකතන අමතරව මට උත්තර දෙනකොට තේරෙනවත් ඇති තරහෙන් කතා කරන්න කියලා. මොකද රයිට් මම මේ සිංහල රටේ හැදිච්ච සිංහල කෙනෙක්. ඉතින් ලංකාව තුල විශේෂයෙන්ම අපි පිටරට දේවල් හොඳ දේවල් ගමු අනිත් දේවල් තල්ලු කරමු. කොච්චර හොඳ සංස්කෘතියක්ද අපිට තියෙන්නේ. අපේ කෝස් දෙල් පතල ඔය කොච්චර ධාන්‍ය වර්ග තියෙනවද කොච්චර පළතුරු තියෙනවද ළමයින්ට ඇපල් එහෙම ගෙනහිලා අහු වෙන්නේ නැහැ. තේනවද? ගමේ තියෙන වෙරළු, ජම්බු, පෙර, මාදන්. මේ මාදන් නැති නෑ නේද දැන්? තියෙනවද? අමාරු. මාදන් ඇත්තටම නෑ. මේ දන්, දන් ගෙඩි මාදන්. මේ මාදන් දන් එකයි නේ. දෙකක් නේද? මේ හරි අඩුයි. මම පොඩි කාලේ කෑවා ඊට පස්සේ මට හොයා ගන්න හම්බුන්නේ නෑ. තමොත් අනේ අපිට ඒව කන්න තියෙනවා නේද අපේ දරුවන්ට. රයිට් 1 පොඩ්ඩක් ඉතින් පොඩි ජම්ප් එකක් ගමු නේද? නැත්තම් කෑවේ නැහැ වගේ තමයි ඉතින් අපිට. ඔය මේ ඒ මාදම් කිව්වහම මට ඔයගලන්ට කියන්න මතක් වෙන්නේ ඒ වගේ අර අපේ මේ ඉස්සර කාලේ තිබිච්ච පළතුරු නැති වෙලා යනවනේ අපිට. ඒවා රසයි ගුණයි. රයිට්? ඒව ටිකක් පැලයක් උනත් දැක්කොත් ටක් ගාලා ගෙනල්ලා ගෙදර පෝචි එක හදාගන්න. මේ දරුවන්ට මෙහෙම දේවල් තියෙනවා. හිඹුටු. හිඹුටුත් හරිම රසයි. රයිට්? ওই දරුවන්ට පෙයස්. ඇප. මිදි. ලංකා මිදි නම් කමක් නැහැ. රයිට්? 1 2 ඒව දෙන්න එපා. 1 2 Everything 1 2 පැත්තට ස්ටෙප්ස් හතරක් පිටපස්සට ස්ටෙප් එක තියන්න. 1 2 3 හා 1 2 3 4 1 very good 1 2 3 1 2 1 let me look. 1 up 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 උඩ බලන්නේ up 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 one up ඉන්න නේද? ආයේ මොකද්ද මේ? මේ ව්‍යායාමේ කොහාටද
ට්‍රයි කියලා කියන්න ඕනේ නැහැ. වාර 10ක් විතර කරනකොට හරියටම Taman දන්නවා මෙන්න මේ මසල් එකට තමයි මේ ව්‍යායාමය කරන්න කියලා. 1 2 chain අපි මේ විදියට පුටුවක ඉඳ ගන්න ආකාරයට ඔන්න ඉඳගෙන ඉන්නේ. right එහෙනම් මේ පාදේ බලන්න මේ හීල් එක ඉහළ පහළ යන මේක හරි හොඳයි right thighs වලට right abs හොඳට පද කරලා උරහිස් පරතරයට කකුල් දෙක තියාගෙන 1 2 3 දැන් කුටුවේ ඉඳ ගන්නවා වගේ ඇඟ පහත් කරලා ආයෙනවානේ ඒකත් පුටුවක් ළඟ තියාගෙන ඔය පුටුවේ ඉඳ ගන්න ආකාරයට ඉඳ ගන්න යනවා ඉඳ ගන්නේ නැහැ right පුටුවේ මේ හරිය ගෑවෙනකොට නැගිටිනවා ඒකත් ගොඩක් හොඳයි right කොහෙටද තිති ගොඩක් හොඳයි කියන්නේ තමන්ගේ thighs වලට කලබා වලට 1 උදර බෑක් එක දික් කළා ඔන්නම abs ඇතුළට 1 right අපි මේ පැත්තට හැරෙමු right ඔගොල්ලෝ මේ පැත්තෙන් එන්න මේ විදිහට ඉඳ ගන්න දැන් මේ විදිහට හොඳයි නිඳ ගත්තනේ කොන්න කෙලි අද පහළ දාන දු right මේ විදිහට ඉඳ ගන්න බෑනේ ගොඩක් අයට right මේ විදිහට ඉඳ ගන්න එකෙන් විශේෂයෙන්ම ඔය මේ උදේට ලොකු කරදරයක් වෙලා තියෙන්නේ පැය ගණන් ඉන්නේ නේද අයියෝ අද හරි අමාරුයි බඩ රිදෙනවා හැම කී කිය එක එක ප්‍රශ්න තියෙනවා නේද උදේට ඒ අයට මල බද්දය වලක්වා ගන්න ගොඩක් හොඳ ඉරියව්වක් මේක right බොහොම හොඳයි තව දනිසා බාද තියෙන කට්ටියට මේක කරොත් මාරාන්තිකයි කියන්න පුළුවන් right ඒගොල්ලන්ට හරි අමාරුයි නමුත් දැන් ඇඟිලි තුඩු වලට එනවා අපි දැන් ඉන්නේ අපි ඇඟිලි තුඩු වලේ දැන් චුට්ටක් හැරුණ කමක් නැහැ මේ විදියට මේ ඇඟිලි තුඩු වලින් ඉන්නේ එතකොට මේකත් විශේෂයෙන්ම ඇන්කල් එක මේ කකුල් දෙකම තියාගන්නලු ඇබ්ස් ඇතුළට හොඳ කෙලේ right මේකත් බොහොම හොඳ ව්‍යායාමයක් ඔය ඩාන්සින් කරනකොට අපි කරන්නේ තේයියා තේයියා නෑ නෑ මෙයා නටන්නම් බලාගෙන ඉන්නේ ඕම කියන්නේ නේද අපි දෙගුරුන් වඳින්නේ මේක හොඳ ඉරියව්වක් පිට කොන්ද හොඳට කෙලින් තියන ශක්තිමත් දෙපා ලබා ගන්න තමන්ට ගොඩක් හොඳයි right හොඳට උස්ම ගමු කකුල් දෙක ලං කරලා මේ විදියට අපි ඉස්සරහට ඇදිලා පිට හොඳට ඇදෙන්න තියාගන්න දනිස් අමාරු තියෙනවා නම් දනිස් දෙක චුට්ටක් නමා ගන්න දැන් මේ අපි කරන්නේ කූලින් ඩවුන් එක මේ ව්‍යායාම් කරාට පස්සේ අපේ මාංශපේශීන් අපි හොඳ ඇදීමක ලක් කරනවා චුට්ට කකුල් දෙක ඇඩ් කරා උරහිස් පරතරයට ඔන්න බලා ගන්න මෙහෙම ඉන්නේ ඔන්න මම මේ උරහිස තල්ලු කරනවා පහළට right no idea right other side very good right inhale exhale ඉතින් ආමන්ද නොය විදියට අද අපි ව්‍යායාම් ටික අවසන් කරනවා හැමෝටම නිරෝගීමත් දවසක් උදා වේවා ආයුබෝවන් යහපතම වේවා